හෙස්පේව බටුවන්දර ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ වාර්තා වූ මරණ දෙක සම්බන්ධව සිදු කළ විමර්ශන අනුව මේ විවාහක යුවලක් අතරට තෙවැන්නෙකු පැමිණීමේ සිදු අලකලංචයක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. 39 හැවිරිදි සුසන්ත කන්දගේ හා 28 හැවිරිදි පියුමි මදුෂිකා ලේනවඩු යන යුවළ මෙම සංසිද්ධියේ නිසා මියගොස් තිබුණු අතර පියුමි නිවසේ කාමරයක ඇනුම් පහරකා මියගොස් සිටියේදී සුසන්ත බාල්කයක එල්ලී මියගොස් තිබුණා. පොලිසියෙන් මරණ ගැන දැනගත්තේ මියගේ පුද්ගලයාගේ සොයුරේ ලබා දුන් ඇමතුමක් නිසායි. වාර්තා වන ආකාරයට මෙම යුවළ වෙනම නිවසක පදිංචිව සිට ඇති අතර ඔවුන්ට දරුවන් සිටි නැහැ. කාලය තිස්සේ ජනක නැමැති පුද්ගලයෙක් සමග මෙම පියුමි නැමැතිය අනියම් ඇසුරක් පවත්වමින් තිබී ඇත. සිද්ධිය උදෙනේ සන්ධ්‍යා කාලයේ මෙම අනියම් පුරුෂයා මෙම නිවසට පැමිණ සැමියා ඉදිරිපිට දීම බිරිඳට නිවසින් පිටව යන්නට කතා කර ඇති බව හෙළිව තිබේ. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ බිරිඳ පිටතට ගොස් නැත. ඒකී පුද්ගලයා නිවසින් පිටව ගිය පසු සැමියා හා බිරිය අතර ඇති වූ ආරවුල පැන නැගී ඇති අතර තම බිරිඳ මරා තමන්ද සීවිදීන් අසා ගැනීමේ කෝපාන්විත හැඟීම සුසන්තට පැන නැගී ඇතැයි අනුමාන කළ හැකිය. ඔහු මේ විස්තර සොයුරියට යොමු කළ ලියුමක ලියා තබා ඇතිමොත් සොයුරියට මේ කාරණාව දුරකථනයෙන් නොකියා පවසා ඇත්තේ නිවසට පැමිණෙන ලෙස පමණි. මල්ලි කෝල් කරලා කිව්වා අද හැන්දෑවට කොහොම හරි ගෙදර එන්න කියලා. මම ඇහුව ඇයි කියලා. මටත් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. එන්නකො හැන්දෑවට අපි ගෙදර හිටියේ නැත්තම් යතුරු ගහේ එල්ලලා තියෙනවා එතනින් අරගෙන එන්න කියලා කිව්වා. ඉතින් වෙනතරත් කෝල් කරලා කියද්දි මම එනවා ලෙඩක් හදුනාම මොක තිබ්බත් එනවා. ඉතින් ඇවිල්ලා දොර අරින්න හම්බුනේ නැහැ. ජනේලේ බාගෙට ඇරලා තිබ්බා. ජනේලෙන් බැලුවම මල්ලි එලිලා ඉන්නව දැක්කා. මම කෑ ගහගෙන දිව්වා. කිසියම් හදිසියක් වෙතොත් තමා සහෝදරයාගේ නිවසට යන බව දන්වා සිටි සොයුරිය මෙම නිවසට සන්ධ්‍යා කාලයේ යන විට සොයුරා එල්ලෙමින් සිටිනු දැක බීතියට පත්ව ඇති අතර පොලිසියට දන්වා ඇත්තේ එම අවස්ථාවේදී. කෙසේ වෙතත් සොයුරිය පවසන්නේ ජනක නැමැති මෙම අනියම් පුරුෂයාට කාන්තාව කැටු යාමට ඌමනාවක් නොතිබූ නමුත් මියගේ පියුමිට ඔහු වෙත යාමට දැඩි ඌමනාවක් පැවති බවයි. සම්බන්ධයෙන් අතර කර සියල්ල සමාදාන කිරීමට ජනක නැමැත්තා එදින පැමිණ ඇති බවද එය පවසා තිබෙනවා. කැස්පේව බටුවන්දර ප්‍රදේශයේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂාවලදී පොලිසියට මෙම මරණ හඳුනා ගන්නට ලැබී තිබුණේ කාන්තාවගේ සිරුර නිවසේ කාමරයක මෙට්ටයක් මතත් එල්ලී මියානට ඇතැයි සැක කළ හැකි පරිදි සැමියාගේ සිරුර නිවසේ බාල්කයක් මතත් තිබියදීය. සැමියා විසින් ලියා තබන ලද ලිපිය වැඩිදුර පරීක්ෂණය සඳහා යොමු කර තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එම ලියුමේ මෙසේ සඳහන් වෙනවා. ආකේ පියුමිලාගේ තාත්තට කතා කරලා කියහන් මම පියුමියෝ මරලා මමත් එලිලා මැරුණා කියලා. මේකේ ජනකයා එක යාළු වෙලා ඉඳලා තියෙන්නේ. ඊයේ මමත් ගෙදර ඉන්න වෙලාවේ ඇවිල්ලා මේකට යන් කියලා කතා කිරුවා. මේක හැබැයි ගියේ නැහැ යනු වෙනුයි. තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.